තිරුවන් සරණයි. සද්ධා බුද්ධි සම්පන්න සදහැවත් කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වතුනි, ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූප වහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට ටීවී දිදුල කොළඹ හෝකන්දර පිහිටි අපගේ ප්‍රධාන මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණා. කොළඹ ගොතටුව චන්දන විහාරයේ විහාරාධීශවර මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රූපවාහිනී සහ ගුවන් විදුලි විචිත්‍ර ධර්මකතික නම සිහිපත් කරන්නට අවසරයි වන්දනීය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූජා පෙරදැරිව මේ උතුම් වූ දම්සභා මණ්ඩපයට පිළිඅරගනු ලබනවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ කුරුණෑගල කොබෙහිගණේ සුබ්බිලිය ගම්පති නිවසේ පදිංචි SS සේනාධීර මහත්මයා, යමුනා ලක්මිනී සමරවීර මහත්මිය සහ පවුලේ සහෝදර සහෝදරියන් යන පින්වත් පිරිස විසින්. විශේෂයෙන්ම මීට වසර 5කට පෙර, එනම් 2019 වූ සැප්තැම්බර් මාස 11 වන දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියදී හදිසි අනතුරකින් මිය පරලොව ගිය යුනිට් ඉදුවර සේනාධීර පුතුණුවන්ට ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවණින් සැනසේවායි ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ ප්‍රධානතම අරමුණ බවට පත් වෙලා තියෙනවා. එවගේම මාතර නා ඔටුන්නේ ප්‍රදීප් නිවසේ පදිංචිව සිට මීට වසරකට පෙර මියගිය MD සමරවීර පියාණන්ටත්, අවුරුදු එකහමාරකට පෙර මියගිය කුසුමා සමරවීර මෑණියන්ටත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකින් මියගිය ශාන්ත සමරවීර සහෝදරයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම විශ්‍රාමලත් ගම්පති කේ හපු ආරච්චි මහත්මාටන්, එම මැතිනියට හා පවුලේ නමින් මිය පරලොව ගිය ඥාති හිතමිත්‍රාදී සැමටත් උතුම් වූ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නටන්. ඔක්තෝබර් මස 2 දින 54 වන ජන්මදිනයේ සමරන SS සේනාධීර මහත්මාටන්, ඔක්තෝබර් මස 19 වන දින 60 වන ජන්මදිනයේ සමරන සන්ධ්‍යා සමරවීර සහෝදරියටත්, ඔක්තෝබර් මස 26 වන දින 83 වන ජන්මදිනයේ සමරන ලලිතා විජේසිංහ මෑණියන්ටත්, ඔක්තෝබර් මස 29 වන දින 52 වන ජන්මදිනයේ සමරන ප්‍රදීප් සමරවීර සහෝදරයාට සහ එවගේම සුපිපි සමරවීර සහෝදරිය ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදී සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් හා තුනරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත්, ඕස්ට්‍රේලියාවේ සේවය කරන ඉසුරු විමුක්ති සේනාධීර පුතුණුවන්ටත්, ශානිකා හේරද්දීනියටත්, ඩුබාහි සේවය කරන පංචලි දේශාන් දියණියටත්, සුපුන් සමීර පුතුණුවන්ටත්, පිටරට සේවයෙහි නියුතු පවුලේ ඥාති හිත මිත්‍රාදී සැමටත්, එවගේම එම පින්වන්ත පිරිසට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් හා තුනරුවනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එවගේම දිදුල බෞද්ධ සහ ළමා රූප වහිනී නාලිකාවේ නිර්මාතෘවර නම සිහිපත් කරන්නට අවසරයි වන්දනීය පූජනීය විචිත්‍ර ධර්ම කතික මාලිගාවිල අස්සජි පින්වත් නායක ස්වාමින් වහන්සේටත්, වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේටත්, ටීවී දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත්, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා යන යහපත් ප්‍රාර්ථනාවන් ඇතිවයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර තමන්ගේ දායකත්වයන්ගෙන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේට නමස්කාර පූජා පෙරදැරිව ආරාධනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්ස, අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු.
සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක බලම්පි සමනුපස්සාමි යං ඒවං දුප්පසහං යත ඉදං මාර බලං කුසලානං භික්ඛවේ ධම්මානං සමාදාන හේතු ඒව මිදං පුඤ්ඤං පවද්ධති ති සද්ධාවන්ත පින්නතුනි ටීවී දිදුල බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කුරුණෑගල කොබේගනේ සුබ්බිලිය ගම්පති නිවසේ පදිංචි එස්.එස්. සේනාධීර මහත්මා යමුනා ලක්මිනී සමරවීර මහත්මිය සහ පවුලේ සහෝදර සහෝදරියන් සෑම දෙනා මෙකුතුව සිද්ධ කරන උතුම් පින්කම අරමුණ හැටියට තබාගත් මීට වසර 5කට පෙර 2019 නවවෙනි මාසේ 11 වෙනි දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියේදී හදිසි අනතුරකින් මිය පල්ලව සපත්වන්තේ දුණු යුනිත් ඉඳුවර සේනාධීර පුතුණුවන්ට සසර වසනාතුරා නිවන් දක්නාතුරා කවදාවත් එබඳු හදිසි අකල් මරණයකට පත්වෙන්න සිදු නොවේවා උපෝපන් සෑමාත්ම භාවයකදීම දිගාසරි සම්පත් භුක්ති විඳ ලෞතුරා දහමත් අවබෝධ කොටගෙන යුනිත් ඉඳුවර සේනාධීර පුතුණුවන්ට නිවනින් සැනසෙන්ට මේ උතුම් පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. එවාගේ මාතර නාටුන්නේ ප්‍රදීප් නිවසේ පදිංචිව සිට මීට වර්ෂයකට පෙර මිය පල්ලව සැපත්වුණු එම්.ඩී. සමරවීර පියාණන්ටත් අවුරුදු එකහමාරකට පෙර මිය ගිය කුසුමා සමරවීර මෑණියන්ටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය ශාන්ත සමරවීර සහෝදරයාටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. විශාමලත් ගම්පති කේ හපුආරච්චි මහත්මාටත් ඒ මෙතිනියටත් පවුලේ නමින් මිය පල්ලව සැපත්තුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිර්වාණ සුවේම සාක්ෂාත් වේවා. ඔක්තෝබර් 2 දින 54 වෙනි ජන්මදිනයේ සමරන එස්.එස්. සේනාධීර මහත්මාටත් ඔක්තෝබර් 19 වෙනි දින 60 ජන්මදිනයේ සමරන සන්ධ්‍යා සමරවීර සහෝදරියටත් ඔක්තෝබර් 26 වෙනි දින 83 වෙනි ජන්මදිනයේ සමරන ලලිතා විජේසිංහ මෑණියන්ටත් ඔක්තෝබර් 29 වෙනි දින 52 වෙනි ජන්මදිනයේ සමරන ප්‍රදීප් සමරවීර සහෝදරයාටත් සුපිපි සමරවීර සහෝදරියට ඒ ඇතුළු කොට ඇති සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත්තියම ලැබේවා. ඕස්ට්‍රේලියාවේ සේවය කරන ඉසුරු විමුක්ති සේනාධීර පුතුණුවන්ටත් ශානිකා හේරත් දියණියටත් ඩුබාහි සේවය කරන පංචලී දේශානී
දේශාන් දියණියටත් එවාගේම සුපුන් සමීර පුතුණුවන්ටත් පිටරට සේවයේ නියුතු පවුලේ ඥාති මිත්‍රාදී හැමදෙනාටම බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ සැලසේවා අපි හැමදෙනාටමත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම පින්නතුනි අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ දීඝනිකායේ තුන්වෙනි කොටසේ චක්කවත්ති සීහනාද සූත්‍ර දේශනාව ප්‍රසිද්ධ දේශනාවක් ඒ කියන්නේ සාමින් වහන්සේලා බොහෝ කොට මේ සූත්‍රයෙන් පින්නතුනි ධර්ම දේශනාවන් සිද්ධ කළ තිබෙනවා ඒ අහපු කරුණුත් ආපහු මතක් කරගෙන බුද්ධි අවදි කරගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ මේ දේශනාව තුළ එකක් පින්නතුනි සසර බිය ඇති වෙනවා ඒ සංසාර බිය දැකලා කුසලයට නැඹුරු වෙන්න පින්නතුනි සිත් පහළ වෙනවා පින්නතුන් දන්නව සක්විති රජුරුවන්ගේ පින අවසන් වෙනකොට සක්විති රජුරුව තමන්ගේ රාජ්‍යය බාර දෙන්නේ පවරන්නේ පින්නතුනි පුතාට නමුත් මේ පුතා දස සක්විතිවත් අනුව රාජ්‍ය පාලනයක් පින්නතුනි ගෙනියන්නේ මේ දේශනාවේදී මතක තියාගන්න ඕනේ ආයුෂ වැඩි වෙලා තිබිලා ආයුෂ අඩු වෙච්ච ආකාරයේ බුදුහාමුදුරුව දේශනා කරනවා ඒ කියන්නේ අවුරුදු 80,000ට තිබුණු මිනිස්සුන්ගේ පරමාශය තමයි අවුරුදු 100ට පින්නතුනි දැන් අඩු වෙලා තියෙන්නේ ඒක මේ බුදු වැසට මිසක සර්වඥාඥාණයට මිසක වෙන කාටවත් පින්නතුනි ඒක දැනගන්න බෑ ඒක තථාගතයන් වහන්සේටම තමයි දැනගන්න පුළුවන් අපි කවුරුත් කැමති මේ ආයුෂ අඩෝනේ කොහොමද කියලා පින්නතුනි දැනගන්න ඒ අඩු වෙච්ච ආකාරයත් අඩු වෙලා පින්නතුනි වැඩි වෙන ආකාරයත් පිළිබඳව මේ දේශනාවේදී බුදුහාමුදුරුව අපිට කියලා දෙනවා එතකොට සක්විති රජුගේ පින අවසන් වෙනකොට සක්විති රජුව තමන්ගේ රාජ්‍යය පින්නතුනි පුතාට පවරනවා නමුත් තාත්තවගෙන මේ පින්නතුනි පුතා දස සක්විතිවත් අනුව රාජ්‍ය පාලනයක් ගෙනියන්නේ ඒ දස සක්විතිවත් තමයි පින්නතුනි දස කුසල කර්මපතේ ඇසුරු කොටගෙන ඒකටම සත්කාර කරමින් ඒකටම ගරු කරමින් ධර්මය කොඩියක් කොටගෙන පින්නතුනි රාජ්‍ය පාලනයක් ගෙනියනකොට අඹදරු ඒ වාගේම දැසිදස්සෝ කම්කරු මේ සෑම දෙනාම පින්නතුනි ධාර්මිකව පෝෂණය කරන්න ඕනේ රජ කෙනෙක් වුණාම ඒ කියන්නේ කාටත් එක විදියට ලස්සනට පින්නතුනි ධාර්මිකව ජීවත් වෙන මගක් පින්නතුනි හදන්න ඕනේ දිලිඳුකමක් නැතුව රටේ දෙවෙනි එක තමයි පින්නතුනි තමන්ගේ බලසේනාව සිල්වත් කරන්න ඕනේ සිල්වත් කරන වගේම තමන්ගේ බලසේනාව රැකගන්න පින්නතුනි රජුළු වග බලා ගන්න ඕනේ තුන්වෙනි එක තමයි අනුගාමික ශක්‍ත්‍රීය ජනයාට ආරක්ෂාව සලසන්න ඕනේ ඒ වගේම බ්‍රාහ්මණයන්ට ගෘහපතියන්ට සලකන්න ඕනේ හය පස්වෙනි එක තමයි නියම්ගම් වැසි දනව් වැසි ඒ මිනිස්සු ඒ කියන්නේ කාටත් එක විදියට පින්නතුනි සලකන්නට ඕනේ. ඒ වගේම හයවෙනි එක තමයි ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන්ට ගරු කරන්නට ඕනේ. ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන්ට පින්නතුනි සලකන්නට ඕනේ. හත්වෙනි එක තමයි මුගර පක්ෂීන් යන මවුන් ධාර්මිකව පෝෂණය කරන්නට ඕනේ. ඒ කියන්නේ පින්නතුනි සතා සිව්පාවාට පවා නිදහසේ ජීවත් වෙන රටක පින්නතුනි ඉඩ හරින්නට ඕනේ. ඒ සතාසි උපාවාට පින්නතුනි හිංසා පීඩා කරන්න හොඳ නෑ. ඒක ධාර්මික පාලනයක් නෙවෙයි. අටවෙනි එක තමයි තමන්ගේ රටේ යම් යම් අවස්ථාවල අධර්මිෂ්ඨ ක්‍රියා වෙනවා නම් ඒව වළක්වන්න රජ්ජුරුව පින්නතුනි දැනගන්නට ඕනේ. එකක් දෙකක් අධාර්මික වැඩ වෙනකොට එතනම නතර කරන්න ඕනේ. නැත්නම් ਉਹ දිගට දිගට ගියොත් පින්නතුනි අපි කියන්නේ ගානක්වත් නැතුව ඒ දේම පින්නතුනි අධාර්මිකව කරන්න අම්බ කරන්න පටන් ගන්නවා. නමුවෙනි එක තමයි ධනෙ නැති අයට පින්නතුනි ධනෙ දෙන්න ඕනේ. දහවෙනි එක තමයි මදයෙන් ප්‍රමාදයෙන් වැළකුණු
ඒ කියන්නේ හොඳ සිල්වත් ගුණවත් උතුමන්ගෙන් වරින් වර රජුරෝ දැනගන්න ඕනේ පින්නතුරු රටක් පාලනය කරන්න උපදෙස් ගන්නට. තමන්ගේ හිතුමනාපෙට හිතුමනාපෙට පින්නතුරු රටේ වැඩ කරන්න හොඳ නැහැ. ඉතින් මේ තමයි දස සක්විතිවත්. සක්විත රජුරෝ මේ ධාර්මික පාලනය අරගෙන ගියා. නමුත් රක්විත රජුරෝ මැරුණට පස්සේ රජුරන්ගේ පුතා පින්නතුනි ධාර්මික පාලනයක් රටේ අරගෙන යන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? මෙයා කරන්නේ පින්නතුනි තමන්ගේ වටේ ඉන්න පිරිසට විතරයි සලකන්නේ. වටේ ඉන්න පිරිසට සලකනකොට රටේ මිනිස්සු පින්නතුනි දුප්පත් වෙනවා. මිනිස්සු දිලිඳු වෙනකොට මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. ඉතින් හොරකම් කරන්න පටන් ගන්නවා. හොරගම් කරන්න පටන් ගත්තට පස්සේ දැන් හොරු හොරගම් කරලා රජුරු කියන්නේ මිනිස්සුන්ට අහු වෙනවනේ. අහු වුණාට පස්සේ හොරු අරන්ගෙනව රජුරු ගාවට. අරන් ගාව රජුරු හානවා හොරගම් කළාද? ඔව් හොරගම් කළා. ඇයි හොරගම් කළේ? නැති බැරිකම නිසා. තියෙනම් හොරගම් කරන්නේ නැහැනේ. රජුරු කියනවා ආපහු හොරගම් කරන්න එපා. මෙතන යම්කිසි මුදලක් තියෙනවා. මේ මුදලෙන් ජීවත් වෙන්න අමදරුව පෝෂණය කරන්න. හැබැයි ආයි හොරකම් කරන්න එපා. හොරකම් කළා අහු වෙන්නත් එපා. දැන් හොරකම් කරනකොට රජ්ජුරුව පින්නතුනි හොරකම් කරන හැම කෙනාටම ධනෙ දෙනවා. දැන් මේක මිනිස්සු අතර පින්නතුනි පැතිරෙනවා. හොරකම් කළොත් රජ්ජුරුව ධනෙ දෙනවා. ඔක්කොම පටන් ගන්න හොරකම් කරන්න. හොරකම් කරන තාලෙට ධනේ දෙන්න ගියොත් රාජ්‍ය භාණ්ඩාගාරයේ පින්නතුනේ හිස් වෙනවා. ඒක ඊට වැඩි ප්‍රශ්නයක්. ඊට පස්සේ හොරු කරන්නේ මොකද්ද? හොරකම් කරලා අහු වුණාට පස්සේ රජ්ජුරුව නිකන් ඉන්නේ. රජ්ජුරුව නියම කරනවා මේ දේශනාවේ කියනවා සොරකම් කරන හැමතෙම මා ධනේ දීමට ගියොත් රඩේ සොරකම තවත් වැඩි වේ. සොරකම මුලින්ම පුටා දෙමිය යුතුයි කියලා සොරා තදින් බැඳ හිස මුඩුකොට වීතියෙන් වීතියට වද බෙර ගසමින් ගෙන ගොස් නුවර දකුණු දිග දොරටුවෙන් පිටතට පමුණුවා හිස සිඳුවාලන්න කියලා රාජපුරුෂයන්ට අණ කරනවා. කවුද රජුරෝ? එතකොට මේ පටන් ගන්න පින්නතුනි ප්‍රාණඝාතය. තේරුම් ගන්න ඕනේ මේ පන්සිලොත් පින්නතුනි කඩාගෙන යන ගමනක මේ ඉන්නේ. රජ්ජුරුව මෙහෙම පින්නතුනි හොරුන්ට දඩුවන් දීලා මරණයට පත් වෙනකොට රජ්ජුරුව රාජපුරුෂයෝ ලවා නේ මරවන්නේ. එක හොරෙක් දෙන්නෙක් මරුවා එක රටේ හොරු අඩු වෙන්නේ නැහැ පින්නතුනි. හොරු තව ගොඩක් ඉතුරු වෙනවා. ඉතුරු වෙච්ච හොරු කල්පනා කරනවා මෙහෙම. අපි ගෙවල් වලට පැනලා බඩු හොරකම් කළාට පස්සේ ගෙවල් වල අයිතිකාරයෝ රජ්ජුරුවන්ට ගිහිල්ලා කේලම කිව්වොත්නේ අපි අහු වෙන්නේ. හොරු කරන්නේ මොකද්ද පින්නතුනි? බඩුත් හොරකම් කළා ගෙහිමියෝ. ඒ කියන්නේ ගෙවල් අයිතිකාරියොත් පින්නතුනි මරනවා. දැන් ඉතින් කවුද කියලා කියන්නේ? වන මතක තියාගන්න රජ්ජුරුවෝ එහෙන් හොරකම් කළා අහු වෙන හොරු මරනවා. හොරු ගෙවල් වල අයිතිකාරියොත් පින්නතුනි මරනවා. මේ දෙගොල්ලම දැන් පටන් ගන්නෙ මොකද්ද පින්නතුනි ප්‍රාණඝාතය. දැන් මේ වෙනකොට මතක තියාගන්න ඕනේ පරමාශි පින්නතුනි මිනිස්සුන්ගේ අවුරුදු 80,000ක්. 80,000 ප්‍රාණඝාතයේ නිසා මතක තියාගන්න අඩු වුණා පින්නතුනි අවුරුදු 40,000ට. මේ බුද්ධ දේශනාව. ප්‍රාණඝාතයේ නිසා 80,000ට තිබුණු පරමාශි අවුරුදු 40,000ට අඩු වුණා. දැන් පරමාශි අවුරුදු 40,000යි. 40,000ට පරමාශි පින්නතුනි අඩු වුණු කාලේ බුදුහාමුදුරු දේශනා කරනවා මිනිස්සු අතර පින්නතුනි බලවත් වුණා මුසාවාදය. දැන් ඉස්සල නම් පින්නතුනි හොරකම් කළාද කියලා අජ්ජරු වැව්වාම හොරකම් කළයි කියනවනේ. නමුත් දැන් ගැව්වාම හොරකම් කළාද කියලා හොරකම් කළේ නෑ කියනවා. එතන මොකද්ද මේ පටන් කියන්නේ? මුසාවාදය. මුසාවාදයේ බහුල වෙන්න බහුල වෙන්න බහුල වෙන්න බුදුහාමුදුරුව දේශනා කළා
අවුරුදු 48 තිබුණු මිනිස්සුන්ගේ පරම ආයුෂ පින්නතුනේ අවුරුදු 20,000 අඩු වුණා. දැන් පරම ආයුෂ පින්නතුනේ අවුරුදු 20,000යි. අවුරුදු 20,000 මිනිස්සුන්ගේ පරම ආයුෂ අඩු වුණු කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිස්සු අතර පින්නතුනේ බලවත් වුණා පිසුණු බස් කියන්නේ කේලම් කියන පටන් ගත්තා. කේලම් කියන පටන් ගත්ත කේලම කියන එක බහුල වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා මිනිස්සුන්ගේ පරම ආයුෂ පින්නතුනේ අවුරුදු 20,000 අවුරුදු 10,000 අඩු වුණා. දැන් පරම ආයුෂ අවුරුදු 10,000යි. දැන් මේකෙන් තේරුම් ගන්න ඕනේ පින්නතුනේ එක ශික්ෂාපදයක් කඩනකොට 80,000 40,000 වෙන්නයි 40,000 20,000 වෙන්නයි එකක් සීලේ පින්නතුනි බලවත්තරම තේරුම් ගන්න පුළුවන්. දැන් ප්‍රාණඝාතය කරනකොට 80,000 40,000 වෙන්න. එහෙනම් ප්‍රාණඝාතය ශික්ෂාපදේ ආරක්ෂා කළොත් කොච්චර පින්නතුනි ආයුෂ වැඩි වෙනවදනේ. ඒකනේ බුදුරජාන් වහන්සේ අර සුභමානවක යාව ප්‍රශ්නයකට උත්තර දුන්නේ. සුභමානවකයා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ප්‍රශ්න 14ක් ඇහුවනේ. 14 එකක් තමයි බුදුහාන්නේ සමහරු අල්පායුෂ්කයි. ඒ කියන්නේ සමහරු අඩු ආයුෂෙන් මැරෙනවා බුදුහාමුදුරුවනේ. ඒකට හේතුව මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කළා සසර ජීවිතවල ප්‍රාණඝාතාදී අකුසල් සත්තු මරලා සතුන්ට හිංසා කළා පීඩා කළා ඒ සත්වඝාතන ගවඝාතන ආදී කරපු ඇත්තෝ සංසාරයේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් පින්නතුනි වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. බොහොම අඩු වයසෙන් පින්නතුනි මරණයටපත් වෙනවා. එහෙම නොකරපු ඇත්ත තමයි සුභමානවකය බොහෝ කලක් මේ ලෝකේ ජීවත් වෙන්නේ දීර්ඝාෂ භුක්ති විඳිනවා. ඒ දීර්ඝාෂ මේ ලෝකේ භුක්ති විඳින ලැබෙන්නේ පින්නතුනි පුදුම හරි කලාතුරකින්. අවුරුදු 100ක් ඉන්න කෙනෙක් පින්නතුනි අද නැතුව නෙවෙයි හොයන්ට පින්නතුනි හරි අමාරුයි. 70න් 75න් 80න් පින්නතුනි ඔක්කොම බොහෝ වයගේ පින්නතුනි ජීවිත නැති වෙනවා. ඒක තේරුම් ගන්න කිව්වේ මේ සසර බියක් පින්නතුනි මේකෙන් ඇති කරගන්න පුළුවන් මේ දේශනාවේදී. ඒ කියන්නේ එදා මිනිස්සු 80,000 කරපු වැඩ කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි දැන් 100 කරන්න ඕනේ. 80,000 නෙවෙයි පින්නතුනි වටින්නේ. 80,000ක් අවුරුදු ජීවත් වුණත් වැඩක් නැහැනේ පින්නතුනි. අධාර්මිකව ප්‍රාණඝාත දත්තා දාන කර කර එහෙම ජීවත් වුණාට වැඩක් නැහැ. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධාර්මිකව ජීවත් වන එක දවස 80,000ට පැඩිය පින්නතුනි වටිනවා. ආයුෂ වශයෙන් නම් පින්නතුනේ සංසාරේ ප්‍රාණඝාත ආදී අකුසල කරලා නැත්තම් මේ ජීවිතේ දිගාසරි භුක්ති විඳින්න පුළුවන්. නමුත් මේ ජීවිතේ දිගාසරි භුක්ති විඳත් ඒ දීර්ඝායුෂ භුක්ති මිදලා තියෙන කිසිම ධාර්මික වැඩක් කරන්නේ නැතුව නම් පිනක් දාමක් කරන්නේ නැතුව නම් ඒ ජීවිතෙන් පින්නතුනේ වැඩක් නැති වෙනවනේ. 100ක් නෙවෙයි 200ක් ජීවත් වුණත් වැඩක් නැහැ. ඒ ඉතින් අධර්මිෂ්ඨ ජීවිතයක් නේ. දැන් සමහරව ඉන්නවා අධාර්මිකව හම්බ කරනවා අධාර්මිකව ජීවත් වෙනවා අධාර්මික සල්ලි වලින් දරුවන්ට උගන්වනවා අධාර්මික සල්ලි වලින් ගෙවද්දර වල යානමාන ගන්නවා. ඉතින් පින්නතුනි හොඳට ජීවත් වෙනවානේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. බලන් ඉන්න අපිටත් පින්නතුනි තේරෙනවා ඇත්තන්ටත් තේරෙනවා මිනිස්සු අධාර්මිකව හම්බ කරන හොඳට ජීවත් වෙනවා. ඇයියේ පින්නතුනි මේ මිනිස්සුන්ට මතක තියාගන්න තාමත් පෙර සංසාරි පින් තියෙනවා. ඔය සසරේ කරගත්තු මේ මිනිස්සයාගේ පින පින්නතුනි බලවත්. මේ ජීවිතයේ සමහරලාට මොනතරම් අකුසල කළත් ඒව විපාක දෙන්නේ. හැබැයි ඕව විපාක දෙනකොට ඊළඟ ජීවිතේ මතක තියාගන්න ඕනේ දෙගුණ තෙගුණ කළ විපාක දෙන්නේ. එයා දන්නවා අධාර්මිකව හම්බ කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. හොරකම් කරන්න එහෙම එපා කියලා බුදුහා ඒ ඔක්කොම දන්නවා. ඒ දැනගත්තට එයා හොරකම් කළාට අධාර්මිකව හම්බ කළාට එයාට පින්නතුනි ඒක විපාකයක් දෙනව පේන්නේ නැහනේ.
බුදුහාමුදුරුවනම් දේශනා කළ තියෙනවා එයාක දන්නව නමුත් එයා කළාට එයාට විපාක දෙන්නේ නැණි එක විපාක නොදෙන තාක්කල් මතක තියාගන්න මේ මිනිස්සේ හම්බ කරන්නේ මේ විදියටමයි අධාර්මිකව තේරුම් ගන්න ඕනේ පින්නතුනි අධාර්මිකව හම්බ කළත් ලස්සනට ජීවත් වුණත් ඕව විපාක දෙන්නේ අනකොට පින්නතුනි දෙගුණ තෙගුණ කළ විපාක දෙන්නේ ඒකෙත් වැඩේ තියෙන්නේ ඒ මිනිස්සේ දිහා බලන් ඉන්නවනේ තව මිනිහෙක් ඒ කිව්වේ දැන් තව මිනිස්සෙකුට ඒ මිනිස්සේ දිහා බලලා හිතනවනේ අපිටවත් හිතනවනේ පින්නතුනි දැන් අධාර්මිකව හම්බ කරනවා හොඳට ජීවත් වෙනවා දරුවෝත් ඉගෙන ගන්නවා පවුල් අවුල් මොකක්වත් නැහැ ඉතින් බලන් ඉන්න මිනිස්සෙට ඒක හිතනවනේ එහෙම හිතුවයි එහෙම දැක්කයි කියලා ඔය ඇත්ත ජීවිත අවුල් කරගන්න එපා හිතන්නේ මේ මිනිස්සයට තාම පින්නතුනි පෙරපින් තියෙන කොච්චර අධාර්මිකව හම්බ කළා ජීවත් වුණත් එහෙමයි කියලා අපි ජීවිත වෙනස් කරගන්න හොඳ නැහැ තමන් හිතන්ට ඕනේ මේ මට ලැබිච්ච ටික කියලා එච්චරයි අපිට සංසාරේ දීපු විදියට ඒ කරපු දේවල් වලට අපිට ලැබිච්ච ටිකක් තියෙනවනේ ඒ ලැබිච්ච ටිකෙන් පින්නතුනි ජීවත් වෙන්න මේ කියන්නේ උත්සාහ කරන්න හම්බ කරන්න එපා කියන එක නෙමෙයි පින්නතුනි සසරේ මම ගෙනාපු දේවල් අනු මට ලැබිච්ච ටිකක් තියෙනවනේ ඒක හිතන්න මේක මට ලැබිච්ච ටික දැන් අර මිනිස්සයා සංසාරේ පින්නතුනි අධාර්මික දේන් පුරුදු කරගෙන ආවා නමුත් මම ඒ මිනිස්සයට වගේ මට නැති වුණාට මම ජීවත් වෙන්නේ පින්නතුනි ධාර්මිකවනේ ඒ මිනිස්සයා තුන් වේල මොහොතට බඩ පිරෙන්න කන්න පුළුවන් නමුත් මම කන්නේ දෙවේලක් වෙන්න පුළුවන් එක වේලක් මං කහට කෝපයක් බීලා ජීවත් වෙන්න පුළුවන් නමුත් පින්නතුනි ධාර්මිකව ජීවත් වුණ එක දවසේ පින්නතුනි කොච්චර වටිනවද මේ කියන්නේ මොකුත් නෙවෙයි කෙනෙක් කොච්චර අධාර්මිකව හම්බ කළ ලස්සනට ජීවත් වුණත් ඒ ජීවිත දිහා බැලලා ඔය ඇත්ත ජීවිත වෙනස් කරගෙන ඒ තත්වයට පත් වෙන්න පින්නතුනි උත්සාහවන්ත වෙන්න එපා ඒ මිනිස්සු කරන දේවල් ඒ වේ මිනිස්සු අරගෙන ආවි අපි කරන දේවල් පින්නතුනි අපි අරගෙන යනවනේ ඒක කිව්වේ Tamanට ලැබිච්ච ටික මෙච්චරයි කියලා ඒකෙන් පින්නතුනේ සතුටු වෙන්න ඊට වඩා ලොකු දේවල් අධාර්මිකව කරන්න ගියාම ධාර්මික දේවලුත් පින්නතුනේ මගහැරෙන්න පුළුවන් ආර්ථික අපහසුතා අමාරුකම් එනකොට වනපොත පැත්තකට යන්න පුළුවන් බුදුන් වඳිනේම පැත්තකට යන්න පුළුවන් ඒ වගේම බණ භාවනා කරපුව පැත්තකට යන්න පුළුවන් ඒකින් අපහසුකමනේ පින්නතුනේ නමුත් ඒ අපහසුතා මැද්දේ වුණත් මතක තියාගන්න ඕනේ. ඔය ඇත්තන්ට පින්නතුනේ සසරේ දන් දීලා පුරුද්දට කොච්චර නැති වුණත් සමහරුන්ට පින්නතුනේ යමක් තවත් කෙනෙකුට පින්නතුනේ දෙන්න හිතෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන දැන් ඉතින් පරමාවිශ පින්නතුනේ අවුරුදු 10000යිනේ. 10000ට පරමාවිශ අඩු වුණු කාලේ පින්නතුනේ කෙනෙක් ලස්සනයි කෙනෙක් අවලස්සනයි. අවලස්සනයි ලස්සනයි කරේ ඇති කරගත්ත පින්නතුනි රාගයක් කාමයක් ඇති කරගෙන කාම මිත්‍යාචාරයේ තුල යෙදෙන්න පටන් ගත්තා. දැන් මේ කඩන්නේ තුන්වෙනි ශික්ෂාපදේ. කාම මිත්‍යාචාරයේ තුල යෙදෙනකොට 10000ට තිබුණු පරමායුෂ පින්නතුනි අවුරුදු 5000ට අඩු වුණා. දැන් මතක තියාගන්න එක ශික්ෂාපදයක් කඩනකොට අඩු වෙන්නේ ලොකු ගණන් වලින්. 80000 40000 40000 20000 දැන් 20000 10000ත් උනානේ 10000 දැන් 5000ත් උනානේ කාම මිත්‍යාචාරය නිසා තේරුම් ගන්න මුලින් කිව්වාගේ එක ශික්ෂාපදයක් රැගෙනකොට පින්නතුනි කොච්චර ආයුෂක් පින්නතුනි දිනු වෙනවද ඒ කම්ම කෙනෙක් කියනවා හාමුදුරුවනේ මට දැන් අවුරුදු 70 ගානක් වෙනවා මේ දරුව දෙන නැති වුණේ මම පුංචි කාලේ ඒත් හාමුදුරුවනේ තුන්වෙනි ශික්ෂාපදේ මම මනාව ආරක්ෂා කළ කාන්තාවක් කිව්වා දරුව දෙන්න පුංචි කාලේ මහත්ය නැති වුණත් තුන්වෙනි ශික්ෂාපදේ ආරක්ෂා කළා කාගේවත් නේ මගේ සීලය හාමුදුරුවනේ මගේ සීලය මම ඒ සීලේ සත්‍යානුභව බලය මම බල්ලා තියෙනවා හාමුදුරුවනේ මම කොහොමද කියලා
හාමුදුරුවනේ දරුව දෙන්නගෙන් කවුරු හරි අසනීප වුණොත් මං සමහර වෙලාවට මගේ සීලය සත්‍යක්‍රියාවවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ කියන්නේ දරුවෙක් අසනීප වුණාම මම කල්පනා කරලා ප්‍රාර්ථනා කරලා තියෙනවා මහත්ය මේ දරුවන්ගේ මහත්ය මේ මදරුවන්ගේ තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා මම තුන්වෙනි ශික්ෂාපදේ රැක්කා. ඒ බබ සත්‍ය නම් මගේ මේ දරුව ටික්මන් සුවේ ලැබෙන්න ඕනේ. ආම්තුනි දරුව සනීපලා තියෙනවා. දැක්ක නේද? සීලයක පින්නතුනි බලවත්තරම. ඒ කියන්නේ රකින ප්‍රතිපත්තිය ඕන වෙලාවක පින්නතුනි සත්‍යක්‍රියාවවට පරිවර්තනය කරන්න. වෙන කාගේවත් නෙවෙයි තමන් සකින් රකින පින්නතුනි සීලයනේ. පීතමකෝ දැන් දරුවෙක් නම් හොඳට පින්නතුනි පන්සල් ලකිනවා. නමුත් ඒ දරුවගේ අම්මා අසනීප වෙනවා. ඒ දරුවට පුතාට බැරිද සත්‍යක්‍රියාවක් කරන්න? පුළුවන්. මං දන්න කාලේ ඉඳලා පුළුවන් කාලේ ඉඳලා හොඳට පංචශීලය මම ආරක්ෂා කළා. ඒ පංචශීල ප්‍රතිපත්තියේ සත්‍ය නම් මගේ අම්මා ටික්මන් සුවේ ලැබෙන්න ඕනේ. මේ කිව්වට නිකන් පින්නතුනි කරලා බලන්නකෝ. ඕන වෙලාවක තමන්ගේ සීලය සත්‍යක්‍රියාව බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක ඉතින් හිතට එඟකව පින්නතුනේ කරන්න ඕනේ, විශ්වාසයෙන් කරන්නත් ඕනේ. ඉතින් අම්ම කෙනෙකුටත් පුළුවන් නේ. ඒ අම්ම කෙනෙක් ඉන්නව හැමදා, කියන්නේ හැම පොයෙටම උපෝසත, කියන්නේ මේ පෙහෙවස් සමාදන් වෙනවා. දරුවෙක් අසනීප වෙනවා. ඒ අම්මට බැරි සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. මම පුළුවන් හැම පොයෙටම උපෝසතේ සමාදන් වුණා. ඒ බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මගේ රත්තරන් දරුවා ටික්මන් සුවේ ලැබෙන්න ඕනේ. ලැබෙනවා. අපි කියන්නේ නෑ පින්නතුනි බේතක් හේතක් කරන්න නැතුව ඒ හැම දෙයක් නෑ. ඒ කියන්නේ ආගමික පැත්තෙන් තමන්ගේ සීලේ පැත්තෙන් කරන්න පුළුවන් හරියකුත් පින්නතුනි තියෙනවනේ. ඒක අම්ම කෙනෙක් පින්නතුනි ඒ අම්මගේ මහත්ය නැති වුණේ පිළිකාවක් ඇදිලා. කොහොම හරි ඒ දොස්තර මහතුරු කියලා තියෙනවා අම්ම දැන් අපේ පැත්තෙන් කරෙන්ට ඕන ටික ඉවරයි. අමට පුළුවන් නම් මහත්යෙ ගෙදරක් කරන් ගිහිල්ලා ආගමික පැත්තෙන් කරන්න පුළුවන් ටික කරන්න කිව්වලු. ඊට පස්සේ අම්ම කිව්වා ආඳුනි මම මහත්යෙ ගෙදරක් කරන් ආවා. අපි දෙන්න විවාහ වෙච්ච දවසේ ඉඳලා මුළු ජීවිත කාලෙම කරගත්තු පින්කම් එකින් එක මහත්යයටම මතක් කළා. මතක තියෙනවට මහත්ය අද්දකෙකුතු කළ සාදු කිව්වා. අපි කරගත්ත ලොකුම පින්කමක් නම් හාමුදුරුවනේ මේ මහත්ය ලොකු උමනාවක් තිබුණ ඒ කාලේ ඉඳලා මේ දුප්පත් පලාතක ආරණ්‍යයකට පන්සලකට ස්වාමින් වහන්සේ නමකට වැසිගලියක් හදලා දෙන්න. හාමුදුරනේ කොහොම හරි මහත්යෙක් කළා. මම ওই පින්කම මතක් කළා මරණාසන්න මොහොතේ. මහත්යට මතක් වුණා සාදු කිව්වා. හාමුදුර විශ්වාස කරන්න මගේ උකුලඩමයකෝ මහත්ය පණ ගියේ. හාමුදුරුවනේ මගේ ඇස් දෙකට කඳුලක් අත්තාවේ නෑ කිව්වා. තමන්ගේ මහත්ය තමන්ගේ උකුලඩ පින්නතුනේ පණ ගියා. එතකොට ඇයි පින්නතුනි කඳුලක්වත් එන අම්ම කියනවා හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව සාමිදියණියක් හැටියට මහත්යගේ හිතමන් කුසලයේ තුල පිහිටෙවකෝ අවසාන මොහොතේ. අපි දෙන ජීවත් වුණේ මරණ බව දැනගෙන වෙලාව දැනගත්තේ නෑ කිව්වා. මරණ බව නම් කවුරුත් දන්නවනේ වෙලාවනේ දන්නේ නැත්තේ. අවබෝධයෙන් ජීවත් වන අවබෝධි යුග ජීවිතයක් ගෙව්වා. දරුව දෙන්නෙක් ඇදුවා. මහත් නැති වුණාට පස්සේ මම නැති වෙච්ච එක මම කතා කළා ලොකු දුවට. කතා කළා ලොකු පුතේ තාත්තා නැති වුණා. රටිගර ඉරිකල නංගිත් එක්ක ගෙදරින්ට. හැබැයි අඩන්න එපා දුවේ තාත්තා වෙනුවෙන් කළ යුතු දේ මම මනාව සිද්ධ කළා කිව්වා. බලන කොච්චර ලස්සනද කියලා. ධර්මයේ පිහිට සොයන්ට ඕන පින්නතුනේ බදු වෙලාවක දෙබදුලාක ධර්මයේ පිහිට පින්නතුනේ සොයලා තියෙනවනේ. ජීවිතයේ දුකක් කරදරයක් දුර්වලතාවයක් ඒ මතුවෙන හැම තැනදීම පින්නතුනි ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්නට එතකොට ධර්මයට වටිනාකම එනවා.
මතක තියාගන්න ධර්මයට වටිනාකම් දෙන්නේ නැති කිසි මිනිහෙක් ධර්මයේ විසින් ආරක්ෂා කරන්නේ නැහැ. පින්නතුන් අහලා බණපදයක් තියෙනවනේ ධම්මෝහ විරක්කති ධම්මචාරී. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා මිසක මෙලෝද ඒ කියන්නේ දහමට කිසි ගරුකිරීමක් නැති බුදුහාඳුරන්ට මලක් පහනක් පූජා කරන්නේ නැති බණ භාවනාවක් කරන්නේ නැති ධර්මයට බුදුහාමුදුරන්ට ගරු කරන්නේ නැති කිසිම මිනිහෙක් ධර්මයේ විසින් ආරක්ෂා කරන්නේ නැහැ පින්නතුනි. ධර්මයේ විසින් ආරක්ෂා කරන්නේ අපි ඔක්කොටම කලින් ධර්මයට වටිනාකමක් අපි දෙන්න ඕනේ. ඒ ධර්මයට වටිනාකම දෙන්නේ තමන්ගේ ජීවිතයේ දුර්වලතාවයේ මතු වෙනකොට ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඒ කියන්නේ කේන්තියාවද ධර්මයේ ගත්තා. හැම වෙලාවෙම පප අපහසු වෙන්න පුළුවන්. අපේ පුතග්ජන සිත්නේ පින්නතුනේ තියෙන්නේ තාමත්. එතකොට දුස්සීලකමක් මතුණාද ධර්මයේ සම්බන්ධ කරගත්තා. රාගය මතුණාද ධර්මයේ සම්බන්ධ කර. ඒ කියන්නේ අපි ප්‍රතිචාර දක්වන්නේ කේන්තියාවට පස්සේ දනුමුගුරු වලින් නරක නපුරු වචන නෙමෙයි. අපි ප්‍රතිචාර දක්වන්නේ ධර්මයෙන් පින්නතුනේ. කෙනෙක් කෙනෙකුට පින්නතුනේ දොස් කියනකොට බයිනකොට තුන්වෙන්නෙක් ඉඳගෙන අවස්සන්න පුළුවන්. ඇයි ඔය අච්චර බණින්ද කටපියන් ඉන්නේ? ඔයාට දෙකක් කියන්න තිබ්බනේ. නමුත් එයා මොකුත් කියන්නේ නැහැ. මොකද එයාට අර මිනිස්සයා කොච්චර බැන්නත් කරපු උපකාරයක් පින්නතුනි මතක් කරගෙන ඉන්නේ මිනිස්සයා. මට බණින්න තිබ්බා. නමුත් ඒ මිනිස්සයා මට ලොකු උදව්වක් කළා තියෙනවා. ඔය දැන් කේන්ති කියලානේ කෑ ගහන්නේ. ඉතින් හරිනේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළානේ කෙනෙක් කෙරෙහි ද්වේෂයක් වෛරයක් ඇති වුණොත් ඒ පුජ්‍යලගේ නැති ප්‍රශ්නත් ඒ වෙලාවට ඇදලා ගන්න එපා. පුජ්‍යලගේ හොඳ ගුණයක් පින්නතුනි මතක තියාගන්න. ඒ හොඳ ගුණේ ඒ වෙලාවේදී ඔළුවට ගන්න. එතකොට ඇති වෙන ද්වේෂය ටික ටික පින්නතුනි දුරු වෙනවා. නැත්නම් ඌව සසරට පින්නතුනි අරගෙන ගියාම හරි කරදරයි. අපේ හිතවල තියෙන්නෙම මතක තියාගන්න පින්නතුනි අනුන්ගේ කුණ ගොඩවල්නේ. නිකන් හොඳට හොයලා බලන්නකෝ. අපේ මේ ඔළුවේ හිටවල තියෙන්නේම අනුන් කුණ ගොඩවල්. අපේ කියලා තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි පින්නතුනි. අපේ හිතේ තියෙන දේපැයි අපි මිනිස්සුන්ට දෙන්න. අපි ළඟ නැති දෙයක් කවදාවත් පින්නතුනි තවත් මිනිහෙකුට දෙන්න බෑ. තියෙන දෙයක් අපේ දෙන්න. එහෙනම් තව කෙනෙක් අපිට දේශේ දෙනව නම් අපි දේශේ දීලා හරියන්නේ අපි ළඟ තියෙන්නේ ඔය ඇත්ත ළඟ තියෙන්නේ කරුණාව නම් මෛත්‍රිය නම් අපි දෙන්න ඕනේ පින්නතුනි කරුණා මෛත්‍රියනේ. මම ඔය කලින් දේශනාවකදී කිව්වා වගේ මට මතකයි ජර්මනියේ ඒ රට පින්නතුනි දෙකට බෙදුණනේ. බෙදුණ කියන්නේ තාප්පෙකින් වෙන් වුණේ. කොමරි මෙහා පැත්තේ මිනිස්සු කල්පනා කළා එහා පැත්තේ මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ඒ මිනිස්සු මොකක්ද නොදකලේ කුණු එකතු කරලා එකතු කරලා එකතු කරලා කුණු ටික ගිහින් දැම තාපෙන් එහා පැත්තට. එහා පැත්තේ මිනිස්සු ජීවත් වෙනවා ඒ තාපෙ එහා පැත්තේ. මේ එකම රට. දැන් එහා පැත්තේ මිනිස්සු කල්පනා කළා අපිට ඉතින් කුණු දුන්න නම් අපිත් දෙන්න බෑ මොන හරි එහා පැත්තට. මේ මිනිස්සු මොකද කළේ? පින්නතුනේ පළතුරු එකතු කළානේ. එකතු කළ පළතුරු වට්ටි පිටින් කූඩ පිටින් හදලා ගිහින් තිබ පින්නතුනේ තාප්පෙ දිගට. තාප්පෙ දිගට පළතුරු තිබ්බනම් මදේ බෝඩ් එකකුත් ගහලා ගියා. මොකද්ද බෝඩ් එකේ තිබුණේ? මිනිස්සු ළඟ තියෙන දේනේ අපිට දෙන්නේ. අන්නේ. ඉතින් ඒ මිනිස්සු ළඟ තිබ්බ පින්නතුනේ කුණුනේ කුණු තිබ්බ නිසානේ කුණු දුන්නේ. නමුත් අර මිනිස්සු ළඟ තිබ්බ පල්ලතුරුනේ. ඔයත් හිතන්නකෝ එහා පැත්තේ මිනිස්සුත් මේ පැත්තට කුණු දැම්ම නම් මොකද වෙන්නේ? අදරත් කුණු දානෝ පින්නතුනේ. ප්‍රශ්න ඉවර වුණා. කුණු දුන්නාම කුණු දුන්නාන් අදරත් කුණු දානෝ. කුණු දුන්න වෙලාවේ පල්ලතුරු දීපු නිසා පින්නතුනේ ඒක එතනින් ඉවර වුණා. ඒ වගේ හිතාගන්න මිනිස්සු ළඟ තියෙන දේවල්නේ අපිට දෙන්නේ. නැති දේවල් පින්නතුනි දෙන්න බෑ. ඒ වගේ මතක තියාගන්න තව කෙනෙක් අපිට දේශේ දෙනව නම් අපි දෙන්න ඕනේ පින්නතුනි කරුණාවයි මෛත්‍රියයි. අපි මෙහෙම කිව්වට හැමතැනම
ඒ දේවල් කරන්න බැරි වෙයි. ඒ කියන්නේ ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැමතැනකදීම ධර්මයෙන් ප්‍රතිචාර දක්වන්න පින්නතුනි. ඒ තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ පින්නතුනි ආර්ය ශ්‍රාවකයෝනේ. ඊට පස්සේ බුදුහාඳුරෝ දේශනා කරන දැන් උන අවුරුදු 5000යි 5000 උනේ කුමක් නිසාද? කාම මිත්‍යාචාරය නිසා. 5000ට පරමාවචි අඩු වුණු කාලේ බුදුහාඳුරෝ දේශනා කළා මිනිස්සු අතර බලවත් වුණා පින්නතුනි මේ පරුස වචනය කියලා කියන එකයි. ඉසලං කේලං කිව්ව ඒ තරම් කිව්වේ නැහැ. දැන් ඉතින් පරුස වචනය කියලාමයි මේ දේශනාව කියන වැරදි දෙක වැඩි විය කිව්වා. එතකොට 5000ට තිබුණු පරමාවචි අවුරුදු 2500ට පින්නතුනි අඩු වෙන්න පටන් ගත්තා. දැන් පරමාවචි අවුරුදු 2500යි 2500ට පරමාවචි අඩු වුණු කාලේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මිනිස්සු අතර පින්නතුනි බලවත් වුණ අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනි දැඩි ලෝභය. ඒ කියන්නේ මේ දැඩි ලෝභය කියන්නේ මේ තමන්ගේ වස්තුවට තියෙන දැඩි ආසාව. ඒකයි පින්නතුනි අපි වුණත් අතහරින්න ඕනේ. භික්ෂුන් වහන්සේලා අපි විහාරවලට පන්සල්වලට භූමිවලට ඉඩකඩම්වලට ඒවට තණ්හාවෙන් බැරි වෙලාවක් හරි පින්නතුනි අපවත් වුණොත් හොන්තැඟුල උපදී කියලා කියන්න බෑ. මොකද අපිට වෙන තණ්හාවක ඔය ඇත්තන්ට වෙන තණ්හාවක ඔය පින්නතුනි එහෙම වර්ග කළ නෑනේ. තණ්හක්කයෝ විරාගෝ නිබ්බානං තෘෂ්ණාව නැති කිරීම නිවන නම් පැවිදි අපිට නැති කරන්නට ඕනේ තණ්හාවයි ගිහි ඔය ඇත්තෝ නැති කරන්නටත් ඕනේ තණ්හාවයි. අපිට වෙන තණ්හාවක් ඔය ඇත්තට වෙන තණ්හාවක් කියලා එහෙම එකක් නැහෙනෙ පින්නතුනි. තෘෂ්ණාව නැති කරල නැති කළොත් තමයි දෙගොල්ලන්ටම නිවන හම්බෙන්නේ. ඒකයි කිව්වෙ පින්නතුනි බාහිර වස්තු මේ කියන්නේ මේ තමන්ගේ වස්තුව තියෙන ආසාව ටිකෙන් ටික වයසට යන්න යන්න කෙලස් වැඩි කරගන්න එපා. වයසට යන්න යන්න අපි උනත් එහෙම කවුරුනත් එහෙම පින්නතුනි කෙලස් ටික ටික අඩු කරගන්න ඕනේ. ටික ටික අත්හරින්න ඕනේ. එතකොට හරි ලේසි පින්නතුනි මැරෙන්න. නැත්නම් මරණාසන්න මොහොතේ එක එක දේවල් මතක් වෙනකොට මොකද තැන්නම් පින්නතුනි කීයක් වෙලා අතහරින්න තියෙනවද? අපි සිතින් අල්ලගෙන තියෙන දේවල් පින්නතුනේ කොච්චර අතහරින්න දැන් තියෙනවද? නමුත් කල් වේලා ඇතුව ඒව ටික ටික අත්හැරලා තිබුණාම මරණාසන්න මොහොතේ පින්නතුනේ S2 පියාගන්න ලේසි. අනිත් එක පිළිවෙලක් කරලා තිබුණාම ප්‍රශ්නයකුත් නැහැනි පින්නතුනේ. නැත්තම් එක්කෝ ඉන්න මිනිස්සු ඒවට අණ කොටා ගන්නවා. එක්කෝ මේ මිනිස්සු මරා ගන්නවා. ඒකත් හොඳ නැහැනි පින්නතුනේ මැරිච්ච කෙනාට. මොකද ඒවා පිළිවෙලක් කළ මැරිච්ච නැති නිසානේ පින්නතුනේ එහෙම වුනේ. පිළිවෙලක් කළා මේ දේවල් එහෙමුණාම පින්නතුනේ තමන්ටත් මනසටත් හොඳයි. ඒ වගේ මරණාසන්න මොහොත තමන්ට පින්නතුනේ ඊතා දාගෙන නිදහස පින්නතුනේ මැරෙන්න පුළුවන්. මේ මොනවා කළත් පින්නතුනේ මේ ජීවිතේ දාලේ යන්න එපා. මොකක්වත් පින්නතුනේ මේ කුණු පංචස්කන්ධේවත් අතරයි යන්න බෑනේ. ඒකටත් තියෙන ආසාව පින්නතුනේ දුරු කරගන්න ඕනේ. සමහරව ඇඳන් උඩ මේ අවුරුදු ගණන් ඒ කියන්නේ අවුරුදු දෙක තුන ඉන්න ඇඳ උඩම ඒත් පින්නතුනේ අතහරින්න සෝදානම් නැහැ නේ. එහෙමත් දැන් තියෙනවා. ඒ වෙලාවටත් ඉතින් පින්නතුනේ තව සුළු මොහොතක් හරි මේ ලෝක ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා අවිද්‍යාව දැඩි ලෝභය නිසා 2000ට පරමායෂ අඩු වුණා. ඊට පස්සේ මිනිස්සු අතර පින්නතුනි බලවත් වුණා ව්‍යාපාදය. ව්‍යාපාදය ඒ කියන්නේ තරහවනේ. ව්‍යාපාදය බලවත් වෙන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා මිනිස්සුගේ පරමායෂ පින්නතුනි අවුරුදු 1000ට අඩු වුණා ව්‍යාපාදය බලවත් වෙනකොට. ඒ කියන්නේ තරහවනේ. ඒ ව්‍යාපාදේ ඇති වෙන්න පින්නතුනේ තමන් අකමැද්දේ අනිත් පුජ්‍යලයා කිරීමත් තමන් කැමැද්දේ අනිත් පුජ්‍යලය නොකිරීමත් අකමැද්දේ කිරීමත් කැමැද්දේ නොකිරීමත්.
එහෙම ලෝකයක් නෑ පින්නතුනි මොකද gedare ina saami baraya dennama toyaatta hondata dannawa oyaatta oyaattawat ounoun saami baraya dennama thama pinnathuni andunagena nae ne samaharu ehuwage pinnathuni me pita minissu gana kiyanna puluwanda bae ne okkotoma kalin api api pinnathuni andunaganta epai ඒසම කොච්චර හොඳින් පින්නතුනේ ජීවත් වුණත් ව්‍යාපාදයක් එකනේ කේන්ති යන්න පුළුවන්. ඒ කේන්ති ගියේ වෙලාවට මතක තියාගන්නට මුලින් මතක් කළා වගේ මිනිස්සුන්ගේ මේ නැති ප්‍රශ්නත් ඇදලා ගන්න එපා ඒ වෙලාවට. කේන්ති ගිය වෙලාවට මතක් කරගන්න ඕනේ ඒ මිනිස්යාගේ පින්නතුනේ හොඳ ගුණයක්. ඒ හොඳ ගුණේ මතක් කරගත්තට පස්සේ ඇති වෙන දේසේ ටිකක් හරි පාලනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ගියොත් මතක තියාගන්න ඕන සංසාර බද්ධ වෛරයක් බබට පින්නතුනේ පත් වෙනවා. ඒකනේ කිව්වේ ජීවිතයේ දුර්වලතාවයේ මතු වෙනකොට ධර්මෙන් ප්‍රතිචාර දක්වන්නට කියලා. යක ජීවිතයේ කුණත් මහත්යයට කේන්ති ගියාම නෝන කේන්ති ගන්න හොඳ නැහැ. මහත්යයට කේන්ති ගියලා මොකක් හරි එකට කෑ ගහනව නම් නෝනත් ඒකම කෑ ගහගෙන යන්න හොඳ නැහැ. ඒක නිවටකමක් කියලා හිතන්න හොඳ නැහැ. මොකද මේ එහෙම දෙගොල්ලම පින්නතුනි කෑ ගහනකොට දෙපැත්තම මොකද දරුවොත් ඕව බලන් ඉන්නව දරුවන්ට ආදර්ශය අපි සපයන්න ඕනේ. යුග ජීවිතයක් කියන්නේ සමාජයට යහපතක් වෙන දෙයක් නේ. සමාජයට යහපතක් වෙන යුග ජීවිතයේ සමාජ වසනයක් බවට පත් වෙනව නම් ඒ යුග ජීවිතෙන් ඇති වැඩක් නැහැ. ඒ යුග ජීවිතයේ තුල දරුවන්ට ආදර්ශය සපයන්න බැරිනොත් පින්නතුනි ඇති වැඩක් නැති වෙනවා නේ. මොකද මේ හැමදේම කරන්නේ ඔය ඇත්තෝ මේ දරුවන්ට පින්නතුනි ආදර්ශය සපයන්න ඕනේ. ඒ යුග ජීවිතවල තියෙන එක එක කේන්ති යන්න පුළුවන්. ඒ කියන්නේ බුදු වෙලාවකදී කේන්ති නොගිය කෙනා නිහඬ වෙන්න ඕනේ. නිවෙනවනේ. ඒ කියන්නේ කේන්ති ගිය කෙනා කොයි වෙලාවෙත් කේන්ති නැහැ නේද? ඉතින් කේන්ති අපි කියන්නේ නිවෙනවා කියලා. ඒ කේන්තිය නිවුනට පස්සේ දැනෙනවනේ තේරෙනවනේ. ඒ නිවුනට පස්සේ පින්නතුනි ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. නැතු ඒ වෙලාවට කතා කරන්න යන්න එපා. එතකොට ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙනවා. ඊළඟට බුදුහාඳුර දේශනා කළා 1000ට පරමායෂ අඩුණු කාලේ මිනිස්සු අතර බලවත් වුණා මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය පින්නතුනි බලවත් වෙනකොට 1000 අවුරුදු 500ට අඩුණා. දැන් පරමාශ අවුරුදු 500යි. අවුරුදු 500ට පරමාශ අඩු වුණු කාලේ මිනිස්සු අතර බලවත් වුණා පින්නතුනි අධර්ම රාගය. අධර්ම රාගයයි අනිත් එක විසම ලෝභය. අධර්ම රාගය කියලා කියන්නේ මේ නුසුදුසු තැන්නි රාගය උපදවා ගැනීම. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයාගේ බිරිඳ ඉන්නේ ඒ දගෙන රාගය උපදිනවා. ඒකන අධර්ම රාගය කියලා විසම ලෝභය කියලා කියන්නේ අනුන් සතු වස්තුවට තියෙන පින්නතුනේ දැඩි ආසාව. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා අවුරුදු 250ට පරමාශ අඩු වුණා 250ට 200ට ආයුෂ අඩු වුණු කාලේ ශ්‍රමණක් මරාපනාදීන්ට වැඩි හිටියන්ට හොඳට සැලකුවා. අද බස් එකක සීට් එකක් අද දෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ දුවල පුතාලා දෙමව්පියන්ට ගරු කරන්න ඕනේ සලකන්න ඕනේ වැඩි හිටියෙකුට බස් එකක සීට් එකක් දෙන්න ඕනේ. ඒ වෙලාවට අමාරු වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕනේ මේ වෙලාවට එක දුකක් කරදරයක් වුණාට පස්සේ ඔයත්තන්ට ඒක සැප ලැබෙනවා. ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන්ට හොඳට වදිනකොට පුදුනකොට මතක තියාගන්නට ඕනේ ආයුෂ පින්නතුනි වැඩි වෙනවා. ඒකනේ කොයි චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං කියලා. ඉතින් මේ තමයි පින්නතුනි දේශනාව. තවත් මේ දේශනාව දිගට තියෙන නමුත් සංසාර බිය ඇති කරගෙන කුසලයේ දිනු කරගන්න මේ දේශනාව මේ කරුණ ටික පෙන්නතුනේ ප්‍රමාණවත්. චක්කවත්ති සීයනාද සූත්‍රයේ එක්තරා ධර්ම කොට සක්ෂවණය කිරීමෙන් පහළ කරගත්තු මේ උතුම් පුණ්‍ය කුසල් බලේ පින්වත් හැමදෙනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදී චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ වේවා. සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කළේ කුරුණෑගල කොබේගනේ සුබ්බිලිය ගම්පති නිවසේ පදිංචි SS සේනාධීර මහත්මයා
යමුනා ලක්මිනි සමරවීර මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් රැස්කරගත්තු මේ උදාරතර පින මීට වසර 5කට පෙර 2019 වෙනි මාසේ 11 වෙනි දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියේදී හදිසි අනතුරකින් අපි කවුරුවත් නොසිතූ නොපැතූ වේලාවක ජීවිතයෙන් සදහට සමුගත් යුනිත් ඉඳුවර සේනාධීර පුතුණුවනි සසර වසනතුරු නිවන් දකිනතුරු කවදාවත් එබඳු අකල් මරණයකට පත්වෙන්න සිදු නොවේවා උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාසරේ සම්පත් බිඳ ලෞතුරා ධමත් අවබෝධ කොටගෙන යුනිත් ඉඳුවර සේනාධීර පුතුණුවන්ට නිවනින් සැනසෙන්න ඉක්මම් භවයකදී මේ උතුම් පින හේතු වාසනා වේවා පුතුණුවනි නිවනින්ම නිවී සැනසේවායි සාදු 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 කියලා පින් දෙමු මාතර නාවුටුන්නේ ප්‍රදීප් නිවසේ පදිංචිව සිට මීට වසරයකට පෙර මියපල්ලව සැපත්තුණු එම්.ඩී. සමරවීර පියාණන්ටත් අවුරුදු එකහමාරකට පෙර මියපල්ලව සැපත්තුණු කුසුමා සමරවීර මෑණියන්ටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරමින් සිටියේදී හදිසි අනතුරකින් මිය ගිය ශාන්ත සමරවීර සහෝදරයාටත් මේ උතුම් පින අනුමෝදන් වේවා විශ්‍රාමලත් ගම්පති කේ හපු ආරච්චි මහත්මයාටත් ඒ මෙතනියටත් ඒ පවුලේ නමින් මිය පල්ලව සැපත්තුණු සීකටයුතු සීලු දෙනාටමත් මේ උතුම් පින අනුමෝදන් වේවා සංසාර දුක් කෙලවර නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරමු ඔක්තෝබර් 2 වෙනි දින 54 වෙනි ජන්මදිනයේ සමරන එස්.එස්. සේනාධීර මහත්මයාටත් ඔක්තෝබර් 19 වෙනි දින 60 වෙනි උපන්දිනයේ සමරන සන්ධ්‍යා සමරවීර සහෝදරියටත් ඔක්තෝබර් 26 වෙනි දින 83 වෙනි ජන්මදිනයේ සමරන ලනිතා විජේසිංහ මෑණියන්ටත් ඔක්තෝබර් 29 වෙනි දින 52 වෙනි ජන්මදිනයේ සමරන ප්‍රදීප් සමරවීර සහෝදරයාටත් සුපිපි සමරවීර සහෝදරිය ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ලැබේවා ද්‍රෝණියක් ධාතුන් තන්පත් කොට ඇතුරුවන්වලි මහසෑයි අනන්ත ගුණ බලයේ ආශිර්වාදය ලැබේවා ඒ පිහිටෙන් පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඕස්ට්‍රේලියාවේ සේවය කරන ඉසුරු විමුක්ති සේනාධීර පුතුණුවන්ටත් ශානිකා හේරත් දියණියටත් ඩුබායි සේවය කරන පංචලි දේශාන් දියණියටත් සුපුනු සමීර පුතුණුවන්ටත් පිරරටවල සේවයේ නියුතු පවුලේ දූ දරුව හැමදෙනාටම බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ලැබේවා බුද්ධගයා ශුද්ධ භූමියේ වැඩ සිට අපමහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරල උතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා ඒ බව සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් විදේශගත වෙන්න සෑම දරුවම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කරන කී රැකී ආරක්ෂා කටයුතු කිසිම කරදරයක් බාධාවක් නැතුව සිද්ධ කරගන්නට උතුම් දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව ඒ දරුවන්ටත් ලැබේවා ලැබේවා කියන උතුම් පැතුමෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා